ජනසති පෙරමුණ දේශපාලන පක්ෂේ නායකයා වශයෙන් මෙම විශේෂ ජන හමුව මෙම ස්ථානයේදී තබන්නට සූදානම් කරේ මේ රටේ ජාතික ධනය විනාශ කරන ජාතික ධනය කාබාසිනියා කරන රජයේ නිලධාරී පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ නාඩගම් නඩුවකුත් ඉන්නවා මේ නාඩගම් මඩුවේ එකක් තමයි ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වසර එකමාරක් තිස්සේ නිල නොනත් වශයෙන් සේවය කරනවා අපි අහන්න කැමති මෙන්න මේ කරුණ ටික ඩයනා ගමගේ වරක කියනවා මට කිසිම තනතුරක් දුන්න තනතුරේ කිසිම වගකීමක් නැහැ මේ තනතුරක් නිකන් නාමික තියෙන්නේ නාමික රාජ්‍ය අමාත්‍යවරියක් වෙන ඩයනා ගමගේ මහත්මිය මැතිනිය නෝනා මහත්තයා එහෙම නැත්තම් යමක් කියමුකෝ ඒ මැතිනිය දැන් රූපවාහිනී සාස්තාවේ සභාපතිට තරජනය කරනවා නඩුදාපන් කියලා ඇයි ඒ එහෙම කියන්නේ රූපවාහිනී සාස්තාවේ සභාපතිවරයා ලිඛිත ලිපියක් කරලා තිනවා ඩයනා ගමගේට එදා 2023 නවගම දේවාලේ පෙරහැර විකාශනයෙන් ලැබී යුතු මිලියනකට ආධික මුදලක් ලබා දෙන ලෙස නමුත් ඇය එයට ප්‍රතිසාර වශයෙන් එම මුදල් ප්‍රතික්ෂේප කළා තිනවා දීමට නම් මේ දේවල් අහගන්න ඕන ජනතාව මිලියනයකටත් අධික මුදලක් ජාතික දේපොළ විනාශ කළා ජාතික රූපවාහිනිය විනාශ කළා මේ ජාතික රූපවාහිනිය කියන්නේ ජනාධිපතිවරයාගේවත් ඒ වගේම බන්දුල ගුණවර්ධනගේවත් සභාපතිවරයාගේවත් නෙමෙයි මේ ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික වස්තුව ජනතාවගේ දෙයක් එසේන ජනතා මුදලින් නඩත්තු වෙන ජාතික රූපවාහිනී සංස්ථාවට පසුගිය රජයේ කාලේ ගැහුවා ගල් ගැහුවා පෙරළුවා විනාශ කරා ජාතික රූපවාහිනී පමණක් නෙමෙයි ඇතැම් සියලු මාධ්‍ය වලට ගල් ගැහුවා විනාශ කරා නමුත් එම ඇතැම් පෞද්ගලික මාධ්‍යවල ඒ සල්ලි කොහොම හරි පියවාගෙන ඒවා රැකගෙන ගියා දැන් ජාතික රූපවාහිනිය කොහොමද කරන්නේ ජාතික රූපවාහිනිය යම් විදියකට නැවත ගොඩනැගිල්ලක් හරි හදනවා නම් ඒක මහජන මුදලින් තමයි හදන්නේ එසේනම් ඩයනා ගමගේ දිය යුතු මුදල් වහාම දීලා අනිවාර්යෙන් මේ මුදල් අය කර ගැනීමට මම කියන්න කැමති ජාතික රූපවාහිනී සභාපතිවරයාට ඔබතුමා කෙලින් ඉන්න කොණ්ඩ කෙලින් තියාගෙන වැඩ කරන්න නඩු දාන්න ගන්න මුදල් නඩු දැම්මට බය වෙන්නේ නැති කාන්තාව නීතියට අපි ගරු කරනවා නීතිය රැහැට ගියාට පස්සේ එහෙයිස කියලා ඔය මුදල් ගෙවන්න පුළුවන් මොකද මේ නීතිය වල්වද්දපු ඇතැම් අයෝ නීතිය වල්වද්දවන්ට අපි ඉඩ දෙන්නේ නැහැ අපේ රටේ උත්තරීතර එමෙ නැත්තම් අධිකරණයට අපි හැමදාමත් ගරු කරනවා ඩයනාට විතරක් මේ දෙයට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ වගේම තමයි ඩයනා ගමගේ මේ වෙන විට රාජ්‍ය දේපොළ විනාශ කරන හැටි අහගන්නකෝ මේ තමයි ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපිය එම ලිපියෙන් ඉල්ලා තියෙන්නේ ජාතික රූපවාහිනී සංස්ථාවට අය වේ යුතු රුපියල් මිලියනටත් මිලියන ආසන්න මුදලක් ලබා දෙන ලෙසයි ඒ මුදල් ලබා දෙන්නේ නැත්නම් ඔහු විසින් නීතියේ පිහිට පතනවා කියලා නමුත් මම කියනවා නීතියට බය නැ නඩු දාන්න කියලා හොඳයි නේද වැඩි කිසිම විදිහකට බමනන් හිටියේ මේ ඩයනා මහත්මිය නීතියට ගරු කරයි කියලා රාජ්‍ය දේපළ වලට ගරු කරයි කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මං අහන්න කැමැති ඔබතුමාලා මේ රාජ්‍ය දේපළ පරිහරණය කරනකොට ඇයි කට වහගෙන ඉන්නේ කරුණාකරලා මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් රටට කරන්න ඩයනාට අමාත්‍යංශයක් හරියාකාර නැතුව
ජනාධිපතිතුමනි මේ සම්බන්ධව ක්‍රියා කරන්න. වැඩ කරන්න පුළුවන් අමාත්‍යවරු ඉන්නවා. මේ අමාත්‍යවරුන් වැඩ කරන්න ඉඩ දෙන්න. මොකද දක්ෂ අමාත්‍යවරු ඉන්නවා. ඒ අමාත්‍යවරුන්ට වැඩ කටයුතු කරන්න දෙන්න. ඩයනට පුළුවන් කරන්න මේ යම් යම් දේවල් කතා කරන්න පාර්ලිමේන්තුවේ ගහ ගන්න පුළුවන්. සමහරවිට කළු සං ගලවන්න පුළුවන්. බොක්සින් ගහන්න පුළුවන්. ඒ තත්ත්වෙට එන අය කවදාකවත් රටට වැඩක් කරන්නේ නැහැ. රටට වැඩක් කරන්න පුළුවන් දක්ෂ අයට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ මාධ්‍ය සාකච්ඡාවෙත් මම කියන්නේ ජනාධිපතිවරයාට පුළුවන් තරම් ඇස් සැරේවා. සියලු මාධ්‍යවේදීන්ටත් ඕනෑම කෙනෙක්ගේ වංචාවල් එළියට දාන්න අපි ඒ සම්බන්ධව ජනතාව දැනුමක් දෙන්නට ඕනෑම අවස්ථාවක ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි. එහෙනම් ඩයනාට දෙනවාද ප්‍රමුඛතාවය? රාජ්‍ය දේපළ වලට ප්‍රමුඛතාවය දෙනවාද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ස්තුතියි, තෙරුවන් සරණයි.